අපිට පේන පහුගේ කාලෙ මේගොල්ලෝ ඔක්කොම බෙරපදේ ගහගෙන දැඟලුවේ ජනාධිපතිවරණය. මෛත්‍රී මහත්තයා කුඩු අල්ලනවා මාර සෙල්ලම. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට එන්න ක්‍රමයක් නැහැ. හැබැයි මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා එනවටත් නියන් කැමතිත් නැහැ. බැසිල් මහත්තයා ගෝඨාභය මහත්තයාට කැමතිත් නැහැ. කජල් ගොඩයි. රනිල් මහත්තයාටත් අපිට පේනවා මේ ජනාධිපතිවරණය යාගේ අවස්ථාවක් නැහැ. සජිත් මහත්තයාටත් ඒ වගේම තමයි. කාටත් පේන හොඳ අවස්ථාවක් තියෙන මොකද්ද? මට එන්න බැරි නම් මං අනිත් එකාට එන්න දෙන්නෙත් නැහැ. ඒකින් හින්දා මේක අහෝසි කරමු. කමක් නැහැ. ඒකට අපි කැමති. ඒ නිසා අපි ලබන 6 වෙනිදාට මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡාවට යමු. අමාරු තමයි ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ යනවා. ඒ වගේම අපි ලෑස්ති මෛත්‍රීපාල මහත්තයා, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, එහෙම නැත්නම් වෙන ඕනම කෙනෙක් එක්ක පාර්ලිමේන්තුව ඇතුලේ 3-2 සම්මත කරන යෝජනාවක් ගේන්න අත උස්සන්න ලෑස්ති ඕනම කෙනෙක් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව සාකච්ඡා කරන්න ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති. විපක්ෂ නායකතුමා හම්බ වෙලා ජනාධිපති ධුරේ අහෝසි වුණා කියලා හිතනවා නම් කවුරු හරි ඒක ඉතින් මහා මෝඩ ක්‍රියාවක්. ඒක හරියට නිකන් හරියට කසාද වදින්න ඉස්සෙල්ලා දරුවා හම්බෙනවා වගේ වැඩක්. දැන් ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට නාම යෝජනා දිරයකට ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරගන්න. ජයග්‍රහණය කරලා අන්න පුළුවන් අනුර කුමාර දිසානායක මහත්තයාට ජනාධිපති ධුරේ අහෝසි කරන්න. එක්සත් ජාතිපක්ෂය ගත්ත තීන්දුව අනුව අපි මේක අහෝසි කරන්න අවශ්‍යයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ තුමාත් අපි ඡන්දට ආවේ මේක අහෝසි කරන්න. අපි කාර්නික ඉල්ලන සියලු දෙනාම විපක්ෂේන මහින්ද රාජපක්ෂ මැතිවරණත් ඔක්කොම එකතු වෙලා රටට හෙණයක් වෙලා තියෙන විධායක අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු මුල් කොටගෙන තියෙන වැඩපිළිවෙලක් ඇති කරන්න. තවම අපි සාකච්ඡා කරගෙන යනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් මේ ගැන අපේ පක්ෂනායක රැස්වීමේදී අපිට දැනුම් දුන්නා. නමුත් තාම මේ ගැන කතා කරන්න, විවේචනය කරන්න හෝ ඒකට හොඳ ගැන කතා කරන්න තවම අවස්ථාවක් ලැබුණ නැහැ. අපි දන්නා 20 වෙනි සන්තෝෂණය ගෙනල්ලා මේක අහෝසි කරයි. නම පැවැත්වුවොත් රෙද්ද බැනියම අඳින ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි නැවතත් මේ රටේ ජනාධිපති වෙන්නේ කියන එක මං බය නැතුව කියනවා. ජනාධිපතිගේ බලය අවසන් කරනකොට බල තුලනය වෙනස් වෙනවා, අගමැතිගේ බලය වැඩි වෙන ආකාරය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැමදාම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තමන් කරපු මෙහෙවර නැවත ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපට මේ අවස්ථාවේ මේ කරන උත්සාහයට විරුද්ධ වෙනවා අර වෙන කළ හැකි දෙයක් නැහැ. දැන් මේ අවුරුද්දේ ජනාධිපති වර්ණයට තව තියෙන්නේ මාස 6යි. ඉතින් ඒ අතරතුර කිසිදු බරපතල වෙනසකට යොමුවීමට පුළුවන් පාර්ලිමේන්තුවක් නොවේ කියන එකයි අපේ විශ්වාසය. මහින්ද මහත්තයාට හෝ වේවා, රනිල් වික්‍රමසිංහ මහත්තයාට හෝ වේවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට හෝ වේවා, මේ මොන අප්පුහාමිටත් අපි කියන්නේ ඉතාමත්ම කරුණාවෙන් මෙරටේ විධායක ජනාධිපති ධුරය තිබිය යුතුමයි. ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණට අපි කියනවා 13 වෙනි ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනය පාර්ලිමේන්තුවෙන් අවහස කරලා මිසක් 20 වෙනි සංශෝධනය සම්මත කරන්න එපා.